शुभ दवसक अदत् अमरना मेडिसव विशिष्य वैद्य चैनलिंग तवत् वेदगत् द्रव्यक संबंध तमे यद कथा करन मेक आहारयक विधिर पाविच्छ करन द्रव्यक मेक गुडक के अतर प्रचलित है विशेषम लंकावे पमनक नोवे इंडिया ए वगेम विशेषम मुस्लिम रटवल वल अरब जाति रटवल वल चीन ए वगेम साउथ एशियन कंट्रीज वल गुडम प्रचलित आहार द्रव्यक में अदापि कथा करन इति लंकावे थारे प्रचलित है හැබැයි සමහරු දන්නේ මේක මොකක්ද කියලා. භාවිතා කරනවා. අපෙන් ඇවිල්ලා තහනවා. ડોක්ටර් මේක බිව්වහම හොඳයිද? මේක මේ විදිහට ගත්තාම හොඳයිද? එහෙම නැත්නම් කියනවා මම මේ විදිහට මේක පාවිච්චි කරනවා. හොඳයි නේද ડોක්ටර් කියලා අපෙන් අහන අවස්ථාව තියෙනවා. ඉතින් මේක ඕන කෙනෙක් දන්නා කුඩා ළමයි පව දන්න දෙයක් ඇත්ත වශයෙන්. ඉතින් මොකද්ද මේ ද්‍රව්‍ය අද කතා කරන? මේක තමයි කසකසා. කසකසා ඇට. ගොඩක් දුවේ දන්න. හැබැයි මේක එන්නේ කොහෙන්ද? මේක කොහෙන්ද ගන්නෙ? මේක ගහක දෙයක්ද අන්න එහුවට දන්නේ ඉතින් මේ වගේම ලංකාවේ බහුලව භාවිතා කරන තවත් ද්‍රව්‍යයක් තියෙනවා අපි කතා කරලා තියෙනවා සව් මේ සව් කියන්නේ කොහෙන්ද ගන්න කොහෙන්ද මේක එන්නේ මොනවද මේක තියෙන්නේ කොහොමද සව් පිළියෙල කරන්නේ අපේ වෙනත් වීඩියෝ එකක් තියෙනවා ඕගලන්ට බලන්න පුළුවන් අපි කලින්ම කතා කරපු එක සව් කොහොමද හදන්නේ ලංකාවේ බහුතරකින් එහුවත් දන්නේ අදටත් දන්නේ අපෙන් බෙහෙත් ගන්න ආපුවාම අපිට කියනවා ડોක්ටර් මේ මම සව් බොනවා. එංග නිමෙන්ඩ සව් බොනවා කියලා. එතකොට මම අහනවා මේ සව් කොහෙන්ද ඉන්නේ? කොහෙන්ද ගන්නෙ මේක? අවබෝධයක් නැහැ. ඊටම සල්ප දිනේ පමණයි මේක දන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි කසකස. මේ කසකස හොඳයි කියලා සෙනඟ දන්නවා. නොයෙකුත් ආකාරවලට එකට ගන්නවා. හැබැයි මේක මොකක් ද්‍රව්‍ය කියලා දන්නේ? කොහෙන්ද එන්නේ කියලා දන්නේ? ගහක දෙයක්ද කියලා දන්නේ ඒ කොටස. අන්නේ වගේ. ඉතින් මේක වෙන දැනුවත් වෙන එක හොඳයි. මේ කසකසා කියලා ගත්තාම මේකට විවිධ නම් තියෙනවා ඇත්ත වශයෙන්ම අපි කසකසා කියන නම භාවිත කරමු. මේක මොකක්ද ඇත්ත වශයෙන්ම? මේක ඇට වර්ගයක්. කසකසා ඇට. මේක වතුරට දාපුවාම ජෙල් එක වගේ හැදෙනවා. වතුර උරා ගන්න. ඒ කවුරුත් දන්නවා. ඉතින් නොයෙකුත් පාන වර්ග වලට මේක දානවා. ඒ වගේම ඩෙසර්ට්ස් වලට දානවා. ඒ අතුරුපස වර්ග වලට මේක දානවා ආහාර වලට දානවා. ඉතින් මේක භාවිතයේදී හරි සුලබයි. මේකේ ಗುಣ තියෙනවා කියලා දන්නවා සමහරු. භාවිතා කරනවා. එන්නේ කොහෙන්ද දන්නේ. ඉතින් මේ කසකසා කියලා ඇත්ත වශයෙන්ම කියන්නේ තුල්සි ශාකයේ බීජ තුල්සි. තුල්සි කියන්නේ ඇත්ත වශයෙන්ම බැසිල්. බැසිල් ශාකයේ කිව්වහම තමයි දන්නේ. මේ බැසිල් කියන ශාකයේ ගත්තාම මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා එකක් තමයි හෝලි බැසිල්. හෝලි බැසිල් කියලා කියන්නේ මේක පූජනීය කටයුතු වලට ගන්න. ඒක වෙනම විශේෂයක්. විශේෂයෙන්ම ඉන්දියාවේ හරිම ජනප්‍රියයි. දේවාල ආශ්‍රිතව දේවාල වල වවනෝ, සමහර ගෙවල් වල වවනෝ, පූජනීය ස්ථාන වල වවනෝ හෝලි බැසිල්. ඒක වෙනයි. ඒ වගේම ස්වීට් බැසිල්. අන්න ඒකෙන් තමයි මේක ගන්න. ඒක වෙනත් ප්‍රභේදයක්. ඒකේ තියෙන අට තමයි මේ කසකසා කියලා ගන්න. ස්වීට් බැසිල් කියන ශාකයේ ඇට. ඉතින් මේක හරි පෝෂණ ගුණයෙන් ඉහළයි. එතකොට මතක තියාගන්න තුල්සි කියන ශාකයේ ඇට කියලා මතක තියාගත්තා නම් හරි. ඉතින් මේකට සමානව ඒ කිට්ටුවෙන් වෙන තවත් ඇට වර්ග කීපයක් තියෙනවා. බෙන්දපොලෙත් තියෙනවා. ඒක තමයි පොපි සීඩ්ස්. පොපි ගහේ ඇට. ඉතින් මේක සමහර තැන්වල මේ කසකසා කියලා බලපුවාම මේ පොපි සීඩ්ස් කියලා කියන්නේ. පොපි සීඩ්ස් වල ප්‍රශ්න තියෙනවා. ඒක මොෆින් තියෙනවා. ගැටුල තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් ඇට වර්ගයක් තියෙනවා. සවුත් ඇමරිකන් රටවල උදා වැඩිපුර තියෙන චියා සීඩ්ස් කියලා. ඒ කිට්ටුවෙම වෙන එකක්. ඒ විදිහම තමයි භාවිත කරන්නේ. ඒක වෙනයි. අපි ඒ ගැන වෙනම කතා කරමු. ඉතින් අර කිට්ටු වෙන තවත් වර්ග දෙකක් තියෙනවා කියලා දැනගන්න ඕනේ. පොපි සීඩ්ස්, චියා සීඩ්ස්. අද කතා කරන්නේ කසකසායට සම්බන්ධ. ඉතින් මේ කසකසා තුල්සි, ස්වීට් බැසිල් කියන ශාකේ බීජ. එතකොට මේක තවත් නම් තියෙනවා. ලංකාවේ නෙවෙයි වෙනත් රටවල වැඩිපුර භාවිත කරන සබ්ජා එහෙම නැත්නම් ටක්මාරියා කියලා නමුත් තියෙනවා. ඒවට නම් කීපයක් තියෙනවා. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුලත් මේක අනාදිමත් කාලයක සිට මේක භාවිත කරලා තියෙනවා. ඒ වගේම චීන සංස්කෘතිය ගත්තා චීනයේ පුරාතන ඉඳලම මේ කසකසා භාවිත කරලා තියෙනවට සාක්ෂි ආදක තියෙනවා. ඒ වගේම චයිනීස් මෙඩිසින් වල
Cina tiennya parampariga wedagamit mereka sekarang sah bahagia karena bauta wisata tiennya. Itu kalau mereka monavi dihanya tapi itu apa saukete wedagat tuh ini. Mereka honda khanijal lawan prabawa ya minerals khanijal lawan tiennya mereka. Monade tiennya khanijal lawan. Mereka tiennya kalsium, magnesium, iron, yakin. Syarida atyawasya sanggataka. Itu kalau kalsium sah magnesium gatta ama. Apa asitival kriya karitir, manspecial kriya karitir, ita wedagat. Ewa ge meyakada gatta hama kawurud danno ratu rutu sel haden deka ita wedagat wenawa. Etakota taman ganna aaharen oya kalijala wala labenna naththam me basil seeds me kasakasa ayata honda kalijala wala prabhavayak. Ewa gema dairy products kirihara aduwen ganna udawi innona anne egollanata meka honda calcium prabhayak widiyata kriyaatmaka wenawa. Ewa gema kasakasa gena kendi bahula ආහාරයක් කෙඳි බහුලයි. එතකොට මේක ෆයිබර් කන්ටෙන්ට් එක වැඩි. මේක බඩවැල් වලට හිත කරයි. බඩ වේලීම අඩු කරනවා. මලපහ පිටවීම පහසු කරනවා. එතකොට කසකස ඇට ගැනීම සුළු ප්‍රමාණයෙන් ගත්තත් අර බඩ පිරුණ ගතියක් ඇති කරනවා. එතකොට ගොඩාක් ආහාර ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මේ කෙඳි තිබීම ෆයිබර් කන්ටෙන්ට් එක නිසා ගොඩක් වෙලාවට බ්ලඩ් ෂුගර් පාලනයට ඒක ඉවහල් වෙනවා. එකපාරට ෂුගර් ඇඟට පුරා ගැනීම අවශෝෂණය වීම අඩු වෙනවා ආහාරයේ තියෙන. ඒ වගේම අහිතකර මේදය වැඩි වීමත් වළක්වනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ කොලෙස්ටරෝල් පාලනයට අහිතකර කොලෙස්ටරෝල් පාලනයටත් මේක හිතකරයි. ඒ වගේම මේක ආහාර පිළියෙල කරනකොට සුවිශේෂී වැදගත්කමක් තියෙනවා. මේක ස්වභාවික ස්ටැබිලයිසර් එකක්. නැචරල් ස්ටැබිලයිසර්. ආහාරය පිළියෙල කරන ආහාරයක් ඝනකම් කරලා තියාගන්න වැදගත් වෙනවා. ඒ වගේම ආහාරයක් ඝනකම් කරන්න තික් කරන්න දියාරු ගතිය තියෙනවා නම් ඝනකම් කරන්න මේක අර රසක් නැති ෆ්ලේවර්ලස් තික්න එකක් අන්න ඒ විදිහට මේක ක්‍රියාත්මක වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් විශේෂයෙන්ම ඩෙසර්ට් එකක් ෆෘට් සලාඩ් එකක් අයිස්ක්‍රීම් ඒවා තව ඒවා පෝෂණ ගුණය වැඩි කිරීමෙන් මේකේ පෙනුම වැඩි කරන්නත් මේක ගොඩක් ඉවහල් වෙනවා. එතකොට අර රසායනික ද්‍රව්‍ය දාලා කරන්න ඕනේ යන වැඩේ මේකෙන් කරගන්න පුළුවන්. රසායන ද්‍රව්‍ය භාවිතයේ නිති කරන්න හෝ ආවම කරන්න පුළුවන්. ඒ වගේම මේ කසකස ඇටවල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රොපර්ටි එක අපි නිතර කතා කරන දෙයක් ආහාරයක පළතුරක තියෙන ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රොපර්ටි එක විශේෂයෙන්ම එගේ හැදෙනවා. අපි කියන ෆ්‍රී රැඩිකල්ස් විශේෂිත ද්‍රව්‍ය ඉවත් කරන ගුණයක් තියෙනවා. ඒ වගේම කැන්සර් සෙල් එකක් හැදුනොත් පිළිකාකාරක තත්වයක් ඇති වුනොත් ඒක විනාශ කරන්න උදව් වෙනවා මේ ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රොපර්ටි එක. ඒක ඉතා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා මේ බැසිල් සීඩ්ස් වල මේ කසකස ඇටවල මේ ගුණය ගොඩක්ම ඉහළින් තියෙන බව තමයි සඳහන් කරන්නේ. ඒ වගේම මේ බැසිල් සීඩ්ස් වල ඇන්ටි බැක්ටීරියල් ප්‍රොපර්ටි එකක් ඒ කියන්නේ ප්‍රතිජීවකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරනවා. ඒ වගේම සමහර වෛරස් වලට ඇන්ටි වෛරල් ප්‍රොපර්ටි එකක් තියෙනවා කියලා සඳහන් කරනවා. විශේෂයෙන්ම කොරෝනා කියන රෝගයේ තියෙන කාලේ මේ බැසිල් කියන ශාකය ගොඩාක් ගුණදායකයි කියන බව ඔපෝනා එකෙන් හදන යම් යම් වට්ටෝරු ඖෂධ වට්ටෝරු. ඒ ගැන අපි කලින් කතා කරා වෙනත් වීඩියෝ එකක. ඒකත් ඔයගලන්ට බලන්න පුළුවන්. එතකොට මේ බැසිල් සීඩ්ස් විශේෂයෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණය, ඒ වගේම විසබීජ නසන ගුණය සහ පිළිකාවක් ඇති වෙන තී ඉඩකඩ වළක්වන ගුණය ඉතාම වැදගත් කියන එක සඳහනක් තියෙනවා. ඒ වගේම මේකේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රදාහයන් වළක්වීමේ ගුණයක් තියෙන බව සඳහන් කරනවා. ප්‍රදාහයන් කියලා කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ප්‍රදාහය ගැන කතා කරමු නිතරම කතා කරන ආතරයිටිස් සන්ධි ප්‍රදාහය. අනේ වගේ ප්‍රදාහයන් ඇති කිරීම වළක්වන සිරුරේ. මේක බඩවැල් වල ප්‍රදාහයක් වළක්වීම වෙන්න පුළුවන්, සන්ධි වල වෙන්න පුළුවන්, සිරුරේ වෙනත් ස්ථානයක වෙන්න පුළුවන්. ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටි එක මේක ගොඩක් ඉහළින්ම තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේ මේක ආහාරයක් වෙනුම් වැඩි කරගන්න ආහාර රසවත් කිරීමට යොදා ගැනීම වගේම මේක යොදා ගන්න පුළුවන් ආහාරයේ පෝෂණ ගුණය වැඩි කරන්න. මේක කිරිවලට එකතු කරන්න පුළුවන්. ඒ වගේම බොන පානයකට ඩ්‍රින්ක් එකකට එකතු කරන්න පුළුවන්. ඒ වගේම එක එක කල්චර්ස් වල එක එක සංස්කෘතීන් වල සමහර ආහාර වර්ග තියෙනවා සුවිශේෂී ආහාර වර්ග අන්න ඒවට යොදා ගන්න. ආසියා පමණක් නොවේ මේ ආහාර පාන වලට මේක එක් කිරීම විශේෂයෙන්ම යුරෝපය සහ ඇමරිකා වගේ රටවල් වුණත් මේක ඉතාම ජනප්‍රිය කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම අපි නිතර කතා කරන දෙයක් තියෙනවා ඔමෙගා 3 ෆැටි ඇසිඩ්ස් ගැන. ඔමෙගා 3 අපි කියන්නේ කුඩා මාළු කන්න ඔන්න ඔගේ කතා තියෙනවා ව්‍යායාම කරන්න ඔගේ කතා වගේ. එතකොට ප්ලාන්ට් බේස් ඒ කියන්නේ
කහකින් ගන්න පුළුවන් ඔමෙගා 3 සෝස් එකක් විදිහට මේ බැසිල් සීඩ්ස් භාවිතා කරන්න පුළුවන් කසකසයට භාවිතා කරන්න පුළුවන්. එතකොට මම කලින් සඳහන් කළා මේ චියා සීඩ්ස් කියන ඇට වර්ගය ගැන එක වෙනම පැලටින් ගන්න එකක්. එතකොට චියා සීඩ්ස් වලට චියා ඇට වලට ඕල්ටර්නේටිව් එකක් විදිහට මේ බැසිල් සීඩ්ස් මේ කසකසයට භාවිතා කරන්න පුළුවන්. පෝෂණ ගුණ අතින් දෙක සමානයි කියලා සඳහන් කරයි. අර චියා සීඩ්ස් ඒක චියා ඇට වලට වැඩිය බොහෝ දුරට බැසිල් සීඩ්ස් පොඩ්ඩක් විශාලයි කියලා සඳහනක් තියෙනවා. එතකොට ආහාර වලට යොදා ගන්නකොට සමහරු ඒ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙනවා. ප්‍රධාන සංසන්දනයක් විදිහට සඳහන් කරන්න පුළුවන් චියා සීඩ්ස් වල ඔමෙගා 3 දෙගුණයක් තියෙනවා කියලා මේ කසකසා වලට වැඩිය. නමුත් ෆයිබර් ප්‍රමාණය වැඩිපුර තියෙන්නේ කසකසා ඇට වල කියලා තමයි සඳහන් කරන්නේ. චියා සීඩ්ස් වලට වැඩිය. ඒ වගේ මේක තවත් පහසුවක් තමයි මේක සුලභව ගන්න තියෙනවා. ලේසියෙන් ගන්න පුළුවන් මෙලඳපලෙන්. ඒ වගේම පහසුවෙන් භාවිතා කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් බැසිල් සීඩ්ස් උනත් කසකසා උනත් කල් තියාගන්න සමහර විට යම් යම් කුම්නාශක ඝනයට වැටෙන රසායන ද්‍රව්‍ය භාවිතා කරලා තියෙන්න පුළුවන් කියලා සඳහනක් තියෙනවා. ඉතින් කසකසා ගොඩක් උදවිය දන්නේ නැති ඔන්න ඔවෙනි ගුණ රාශියක් තියෙනවා. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල මේක රෝග ගණනාවකටම භාවිතා කරනවා. එකක් තමයි විද්‍ය වැඩියාවගේ රෝගීත්වය. ඒ වගේම අහිතකර මේදය අඩු කරන්න කොලෙස්ටරෝල්. ඒ වගේම තරබාරු අඩු කරන්න කසකසා භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂ වලටත් මේ කසකසා භාවිත කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ශ්වසන පද්ධතියේ ගැටලු තියෙන උදවියට ඇස්මා ඇදුමගේ රෝගීත්වයේ තියෙනකොට එවැනි උදවියටත් මේක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු තියෙන උදවියට විශේෂයෙන් මේක භාවිත කරන්න පුළුවන්. ආහාර ජීර්ණපතියේ දෝෂ අපි කලින් කතා කරලා තියෙනවා. විවිධ දෝෂ තියෙනවා ආහාර ජීර්ණපතියේ. ආහාර නොදිර වීම, ඒ වගේම බඩ පුරවා දැමීම, මලබද්ධය, ඒ වගේම බඩ සද්දේන එක, බඩ කෑ ගහන එක, ඒ වගේම බඩේ වාතය පිරීම, ඒ සියලු දේට මේ කසකසාවල ගුණ තියෙන බව තමයි සඳහන් කරන්නේ. ඒ වගේම කසකසාවල ගුණය විදිහට ආයුර්වේදයේ දක්වන්නේ මේක වාත දෝෂ සහ පිත් දෝෂ සමනය කරන බව තමයි දක්වන්නේ. ඇඟේ දාහය අඩු කරන ගුණයක් තියෙන බව සඳහන් කරනවා. පිත් දෝෂය සමනය කරනවා කියලා කියන්නේ ඇඟේ දාහය අඩු කරනවා. එතකොට මේ කසකසා ඇට නිරතුරුව භාවිතා කරන්න පුළුවන්. සඳහන් කරන්නේ මේක හැමදාම උනත් ගන්න පුළුවන්. ඒකේ අර සීමාවක් නැහැ. මොකද ලොකු අතුරු ආබාධයක් දක්වන්නේ නැහැ මේක ගැනීමගේ සිරුරට ඇති වෙනවායි කියලා. ඒ වගේ මේක තවත් රෝග රාශියක් දක්වනවා. විශේෂයෙන්ම මේ මානසික සෞඛ්‍යයට පවා මේක හොඳයි කියලා තමයි දක්වන්නේ සමහර විශේෂකයක්. ඒ වගේ මාතතියෙන් පෙළෙන උදවියට, ડિප්‍රෙෂන් විෂාදයේ තියෙන උදවියට මේ කසකසායට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම හෘදය ආබාධ හැදිච්ච උදවියට උනත් මේ කසකසා භාවිතා කිරීමෙන් යම් ගුණයක් ලබා ගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් ඔයනි කරුණු කාරණා රාශියක් මේ කසකසාව තියෙන බව තමයි සඳහන් කරන්නේ. කසකසා කියලා කියන්නේ නැවතත් මතක් කරනවා තුල්සි කියන ශාකයේ බීජ. එතකොට මේ තුල්සි කියන එක සුවිශේෂී ශාකයක්. ಗುಣ රාශියක් දින අපි මේ ශාකයේ සම්බන්ධයෙන් විස්තර කරලා තියෙනවා. ඕගලන්ට ඒක බලන්න පුළුවන්. එතකොට කසකසා ඇටවලත් එම ගුණය තියෙන බව තමයි සඳහන් කරන්නේ. ඉතින් කසකසා කියන එක අපේ ජනතාව අතර ජනප්‍රිය වුණාට ඔය කියන කරුණු ගැන නම් මම හිතන්නේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මම මේ කියපු කරුණු දන්නේ නැහැ ගොඩක් උදවි. ඉතින් මම හිතන්නේ යම් අවබෝධයක් අද ලැබෙන්නේ ඇති. කසකසා සම්බන්ධයෙන් වෙනත් වීඩියෝස් තියෙනවා. ඒවා තියෙන්නේ වැඩිපුර ආහාර පිළියෙල කිරීම සම්බන්ධයෙන් තියෙන්නේ. නමුත් මේනි ගුණ ගැන කතා කරන වීඩියෝ එකක් නම් මම දැක්කේ නැහැ. කොහොම වුණත් දැන් ඕගොල්ලන්ට කරුණු කාරණා රාශියක් මම හිතන්නේ දැනගන්න ලැබුණා. ඉතින් මේ සම්බන්ධයෙන් මම හිතන්නේ හරි දැනුමක් අද ඕගොල්ලන්ට ලැබෙන්නේ ඇති. ඉතින් අදත් සමුගන්නව අමරණ මෙඩ් සර්ව්ස් විශේෂ වෛද්‍ය චැනල් එකෙන් අපි නැවත මුණ ගැසෙමු අලුත් දවසක් සුබ දවසක් ඔබ සියලු දෙනා.